ආයුබෝවන් සුබ දවසක්. එක අද මුණ ගැහෙන්නේ තව අලුත් වැඩකට යන්න. ඒක තමයි අද ඉඳන් මම ඔයාලට ගේනවා ටියුටෝරියල්ස් අපේ channel එක අරහා. විශේෂයෙන්ම අද ඉඳන් අපි පටන් ගන්නවා Stata ටියුටෝරියල්ස්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා අපේ channel එක අරහා economics for life අරහා මේ මුදුකාංගයේ මුල සිට සරලව සංකීර්ණ කාරණා දක්වා ඔයාලට ගේන්න. අද අපේ Stata ටියුටෝරියල් එකේ පළවෙනි දවසේ නිසා අපි මුලින්ම බලමු මේ මෘදුකාංගය මොකක්ද කියලා. ඊට පස්සේ අපි යමු අපේ ෆස්ට් ටියුටෝරියල් එකට. Stata මෘදුකාංගය පළමුවෙන්ම වෙළඳපොළට හඳුන්වා දෙන්නේ වර්ෂ 1985 දී. මෙය විලියම් ගුල්ඩ් නම් පරිගණක කේතකරුගේ මූලිකත්වයෙන් යුත් Stata කෝපරේෂන් හිමි පෙවමක්. වර්තමානයේ දක්වා මෙම මෘදුකාංග සංස්කරණ මාදිලියක්ම හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම එහි නවතම සංස්කරණය 2019 ජූනි 16 වන දින වෙළඳපොළට මුදාහැරියා. මෙම මෘදුකාංගය භාවිතයේදී දත්ත හා ගනුදෙනු කිරීමට අවශ්‍ය සෑම පහසුකමක්ම සපයන බව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ අනුව ඕනෑම මාදුලික දත්ත විශ්ලේෂණය, නිරූපණය, පුරෝකථනය වැනි ඕනෑම කාර්යයකට භාවිත කළ හැකි. ඒ වගේම මෙම මෘදුකාංගය Windows, macOS, Linux වැනි ඕනෑම මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක කරන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම මෙම මෘදුකාංගයේ මූලික මාදිලි හතරක් වෙළඳපොළේ දකින්න පුළුවන්. ඒ Stata MP, Stata SC, Stata IC සහ Numerics by Stata යන මාදිලීන් හතර. දැන් ඔයාලා හැමෝම දන්නවා Stata මෘදුකාංගය ගැන විස්තර. එහෙනම් අපි යමු අපේ Stata first tutorial එකට. අපි මුලින්ම අපේ මෘදුකාංගය මේ විදිහට ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනව ඇති මේ අපේ Stata මෘදුකාංගයේ ඉන්ටර්ෆේස් එක මම භාවිත කරන්නේ 16 version එක. ඇත්තටම ඒක තමයි Stata වල අලුත්ම version එක. ඔයාලට පේනව ඇති ඒක 2019 license කරපු එකක් සහ මේක Stata MP version එක. අපිට ඒ වගේ මේ විස්තර වැඩිදුරට බලා ගන්න පුළුවන් මෙන්න මේ about Stata කියන ඔප්ෂන් එකිනුත් අපිට පේන වැති විස්තර ටික එතනත් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අපි අද මුලින්ම මේ ඉන්ටර්ෆේස් එක ගැන වැඩි විස්තරයකට යමු. මුලින්ම අපි ඒක හඳුනගමු, පුරවෙමු. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් මුලින්ම අපිට Stata first tab එකේ දකින්න පුළුවන්. විශේෂයෙන් Stata application එක close කරන එක, විශේෂයෙන් Mac OS version එක තමයි මම මෙතන භාවිතා කරන්නේ. ලොකු වෙනසක් නැහැ Windows version එක හෝ Linux version එකත් එක්ක. ඊට පස්සේ අපි file ගියාම මේ විදිහට අපිට file option එකේ අපිට මේ වගේ අලුත් file එකක් open කරගන්න පුළුවන්. එතනින් තමයි අපි සාමාන්‍යයෙන් මොකක් හරි අලුත් project එකක් පටන් ගන්නව, නැත්නම් ඒ වගේම තියෙන project එකක් නැත්තම් do files open කරන්න පුළුවන්. ඒක අපි පස්සේ කතා කරමු මොකක්ද මේ do files කියන්නේ කියලා. අපි අද විශේෂයෙන්ම project එක සම්බන්ධව කතා කරමු. පස්සේ අපි ඉදිරියට do file එක කියන්නේ මොකක්ද කියන එකත් සාකච්ඡා කරමු. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ options ටිකක් තියෙනවා. අපිට දත්ත විශේෂයෙන්ම අපි භාවිත කරද්දී දත්ත අපිට import කරන්න පුළුවන්. ඒ වගේම අපි output එක export කරන්න පුළුවන්. ඒ වගේම print outs ගන්න පුළුවන්. මේ හැම එකකටම options මේ file tab එකේ අපිට දීලා තිනවා. ඒ වගේම විශේෂයක් example data sets තියෙනවා. ඒ කියන්නේ අපිට ඇත්තටම අපි ගාව data set එකක් නැත්නම් Stata අපිට data set විශාල ප්‍රමාණයක් ඇත්තටම දෙනවා. අපිට ඒ data set පාවිච්චි කරලා මුලින්ම හොඳ පුහුණුවක් ගන්න පුළුවන් මේ දත්ත විශ්ලේෂණය කරන විදිය. ඉතින් අපිට මෙන්න මේ වගේ
නොයෙකුත් ආකාරයේ දත්ත ගොනු ඔවුන් ලබා දෙලා තිනවා. ඉතින් අපිට මේවා ඇත්තටම නොමිලේ භාවිත කරන්න පුළුවන් අපි මේ පැකේජ් එක මිලදී ගත්තට පස්සේ. ඉතින් ඊළඟ ඔප්ෂන් එක තමයි එඩිට් ටැබ් එක. එඩිට් ටැබ් එකේ අපිට විශේෂයෙන් සාමාන්‍යයෙන් අපි ඕනම මෘදුකාංගයක දකින මූලික ඔප්ෂන්ස් ටික අපිට දකින්න පුළුවන්. ඒ වගේම view ටැබ් එකේ අපිට විශේෂයෙන්ම ඊළඟට මේ අපිට අවශ්‍ය නොයෙකුත් view ඔප්ෂන්ස් වලට යන්න පුළුවන්. අපිට ඕනනම් graph editor එකට යන්න ඕන. අපි මොකක් හරි කරමින් සිටින ප්‍රොජෙක්ට් එකක graph එකක් නැත්නම් අපි ඒකේ do file එකක් ඒ වගේ ඕනද create කරන අපිට edit යන්න පුළුවන්. ඒ වගේ screen size වෙනස් කරන්න ඒවා ඒ වගේ දේවල් අපි කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉඳන් අත්‍තරම අපි පටන් ගන්නවා අපි options වලට graphic වල අපිට ඇත්තට විශේෂයෙන් අපිට ඕන ප්‍රස්තාර නොයෙකුත් මාදුලියෙන් මෙතන අපිට දීලා තියෙනවා. ඒ වගේම statistics option එක statistics option එක තමයි අපි කරන්න test ඔක්කොම වගේ තියෙන්නේ. ඉතින් මේ option එකෙන් අපිට ඇත්තටම අපි කරන්න ඕන test ඔක්කොම බලා ගන්න පුළුවන්. ඇත්තටම මෙතන ඕනම ආකාරයක test එකක් කරන්න පුළුවන් features දීලා තියෙනවා. ඒකයි මේක ඇත්තටම කම්පැනි එකෙන් බය නැතුව ඒගොල්ලෝ කියන්නේත් මේක ඕනම ආකාරයක දත්ත සමගනුදුන කරන්න පුළුවන් ඒ තමයි ඒගොල්ලෝ සකස් කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන අපිට අවශ්‍ය නම් මේක කැටගරිකල් ඩේටාද ටයිම් සීරීස් ඩේටාද ඒ කියන්නේ හරස්කඩ දත්තද නැත්නම් කාලශ්‍රේණි දත්තද ඇතර මේ දත්ත සම්බන්ධයෙන් සහ මේ පිළිබඳ වෙනම න්‍යායාත්මක පැහැදිලි කිලිමක් කරන වීඩියෝ එකක් මම ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා එකතු වෙලා ඉන්න. එතකොට වැඩිපුර දැනගත්ත හැම මොනවද මේ දත්තවල වෙනස්කම් සහ ඒවට දෙන මේ ඔප්ෂන්ස් මොනවද කියලා. ඉතින් මේකේ ඇත්තම ඉතාමත් හොඳ විශ්ලේෂණ උපාය මාර්ගයන් ගොඩක් දීලා තිනවා. ඇත්තම හරියම ලේසි කරලා තිනවා අපිට දත්ත විශ්ලේෂණයේදී නොයෙකුත් ඔප්ෂන්ස් දීලා තියෙන එක නිසා. ඉතින් ඊළඟට මේ user option එක ඇත්තම විශේෂයෙන්ම අපි භාවිත කරද්දී අපිට වැදගත් වෙන එකක් ඒ අවස්ථාවවලදී සහිරණ window option එකත් ඒ වගේම තමයි. ඒ නිසා අවසානයේ help option එක සාමාන්‍ය ඕන මෘදුකාංග අපි help option එකක් දකින්න අපේ ඒගොල්ලෝ විශේෂයෙන් customer service ගොඩක් කරන්නේ එතනින් තමයි. ඉතින් ඒකේ ඇත්තට මෙන්න මේ වගේ state command කියන option එකට ගියොත් එහෙම අපිට එතනින් දැක් ගන්න පුළුවන් අපි භාවිතා කරන ඕනම command එකක් සම්බන්ධ වැඩි විස්තර මොන වගේ මොකක්ද ඒ command එක අපි හදිසි අමතක වුණොත් command එක අපිට ආසන්න ගැන වචනයක් ගහලා ඒ සම්බන්ධ command set එකම ගැන අදහසක් ගන්න පුළුවන් සහ වැඩි විස්තර ලබා ගන්න හැකියාවක් මෘදුකාංගෙන් අපිට දීලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ වගේ options ගොඩක් අපිට මුලින්ම අපේ menu bar එකේ ඒ විදිහට ගන්න පුළුවන් සහ ඊට පස්සේ අපිට මෙන්න ඒ ඔප්ෂන්ස් වලම ෂෝට් කට්ස් වගේ දාලා දෙන විශේෂයෙන්ම අපි ප්‍රොජෙක්ට් එකක් රන් කරද්දී ඇනලිසිස් එක කරද්දී අවශ්‍ය වෙන මූලික ඔප්ෂන්ස් ටිකක් මේ ඔප්ෂන් එකෙන් ඇත්තම අපිට පුළුවන් ලොග් එකක් පටන් ගන්න. මේ පස්සේ කතා කරමු මොකද ලොග් එක කියන්නේ කියලා. සහ ඊළඟට ඒ මූලික අවශ්‍ය වෙන දත්ත සම්බන්ධ කරගෙන කරද්දී අවශ්‍ය වෙන මූලික ඔප්ෂන්ස් ටිකක් data editor එක අපිට ගොඩක් වැදගත් වෙන දෙයක් අපි එතන තමයි දත්ත භාගත කරන්න නැත්නම් ඇතුළත් කරගන්නේ. ඉතින් අපි ඉදිරියේ කතා කරමු ඇත්තට මොනවද මේ data edit එකක් කියන්නේ කොහොමද ඒකට අපි දත්ත භාගත කරගන්නේ කියලා. ඉතින් ඒකේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් තමයි data editor mode එක, අනිත් එක තමයි data display mode එක. data editor mode එකේදී අපිට data edit කරන්න පුළුවන් නැත්නම් දත්ත වෙනස් කරන්න පුළුවන්. නමුත් display mode එකේදී අපිට එහෙම කරන්න බෑ. එතනදී අපිට ඒ දත්ත ටික දකින්න සහ භාවිත කරන්න හම්න පුළුවන්. ඉතින් ඊළඟට අපි යමු අපි data set එක අරගෙන බලමු නේද. අපි මුලින්ම අපි example data set එකක් ගමු. ඉස්සෙල්ලා අපි කතා කරපු විදිහට file ගිහිල්ලා එතන sample data sets වලින් ඉතින් මම මේ මුලින්ම තියෙන sample data set එක උදාහරණයක් විදිහට අද ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මෙතන මුලින්ම දත්ත සම්බන්ධ පොඩි විස්තරයක් ඒකළු දෙනවා. ඒක බැලුවා මොන වගේ දත්ත ටිකක්ද තියෙන්නේ, මොනවද ඇත්තටම මේ දත්වල තියෙන මූලික කාරකයන්. ඉතින් මම මේක භාවිතා කරන්න click කරා use කින option එක. ඒකේ තමයි දත්ත ටික automatically ඔයාලට පේන ඇති මෙතන මේක display කරනවා. automatically ටික මගේ ප්‍රොජෙක්ට් එකට enter වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි data edit එකට ගියොත් අපිට ඒ data set එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඇත්තම ලොකු data set එකක්. ඉතින් ඒගොල්ල හොඳ data set ටිකක් අපිට දීලා තියෙනවා මේ practice කරන්න software එක. ඉතින් ඒක ගොඩක් ප්‍රයෝජනවත් ඇත්තට. අපි මුලින්ම data හොය හොය දඟලන්න ඕනේ. මේ දීපෙන් data set පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පේන ඇති දකුණු අත පැත්තේ variables නැත්තම් ඒ භාවිත කරන data points data ගැන විස්තරය දීලා තිනවා. ඒක ලේබල් එක නම සහ තත්ත්වයේ නම සහ දත්තයේ දෙන නම විස්තරේ. ඒ වගේම ඊට යටින් ඒක වැඩිදුර විස්තර වැඩිදුර කාරණා තියෙනවා. ඒ දත්ත අපිට මේ ලේබල්ස් වුණ වෙනස් කරගන්න පුළුවන්. නේම් වෙනස් කරන්න පුළුවන් ඇත්තට. ඉතින් ඒව අපිට අවශ්‍යතාවය අනුව
සකස් කරලා විශ්ලේෂණ සඳහා භාවිත කරන්න පුළුවන් හැකියාව මේ මෘදුකාංගය හරහා අපිට දෙල් දෙන සහයක ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් මේ මෘදුකාංගය භාවිතයෙන්. ඉතින් මේ විදිහට තමයි මූලික ඔප්ෂන්ස් ටික ඇත්තටම අපිට දීලා තියෙන්නේ. සහ තවත් දෙයක් තමයි මේ ඩේටා එඩිටර් එක අපිට ඕන වෙලාවක දත්තතුරුන් පස්සේ ක්ලෝස් කරන්න පුළුවන්. ඒක හැම වෙලේම ඕපන් කරන් ඉන්න ඕනේ. ක්ලෝස් කරා කියලා දත්තවල කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ අපේ මේ බේසික් ඉන්ටර්ෆේස් එකට ආවම මෙන්න මේ විදිහට අපිට දැන් වේරියබල්ස් සිය දකින්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ වේරියබල්ස් සියල්ලම අපිට භාවිත කරලා අපිට කෝඩ්ස් රන් කරලා අපිට අපේ ඇනලිසිස් එක කරන්න පුළුවන්. ඒක උදාහරණයක් විදිහට අපි යමු මුලින්ම සරල ප්‍රතිපාන ආදර්ශයක් රන් කරලා බලන්න. ඇත්තටම මම ඊළඟ ගන්න වීඩියෝ එකේ මොකද්ද ප්‍රතිපාන ආදර්ශයක් කියන්නේ කියන එක සම්බන්ධයෙන් උත් න්‍යායාත්මක අදහස ඔයාලට ගෙන දෙනවා. හරි, අපි එහෙනම් අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගමු. මේ විදිහට අපි ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්නවා අපේ සොෆ්ට්වෙයාර් එක. ඉතින් අපිට මුලින්ම ඇත්තටම අපේ ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ අපි ලොග් එක ඕපන් කරන්න ඕනේ. අපිට මෙතනින් ඕනනම් ඒ ලොග් එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් ලොග් එකෙන් තමයි අපි ඉන්ටර්ෆේස් එක අපි කරන හැමදේම සේව් කරගන්නේ. ඒ වගේම අපිට මෙන්න මේ මෙනු බාර් එකට ගිහිල්ලා ෆයිල් ඔප්ෂන් එකට ගිහිල්ලා මෙතනින් අපේ ලොග් එක මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ලොග් එක මේ විදිහට මගේ ප්‍රොජෙක්ට් එකේ නමින් සේව් කරගන්න යන්නේ session 1 කියලා. මම මේක ඩෙස්ක්ටොප් එකේ මේ විදිහට සේව් කරගන්නවා. මේ ෆෝමැට් එක තමයි SMCL කියන්නේ. මේ ලොග් ෆෝමැට් එක තමයි අපි අපේ ප්‍රොජෙක්ට් එක මුලින්ම ස්ටාර්ට් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි ඒක සේව් කරාම අපේ ප්‍රොජෙක්ට් එක මෙන්න මේ විදිහට නැත්නම් අපේ ලොග් එක මේ විදිහට පටන් ගන්නවා, ස්ටාර්ට් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ දත්ත ටික භාගත කරගන්න. ඉතින් ඒ සඳහා ඇත්තටම අපිට ෆයිල් ගිහිල්ලා එතනින් අපිට දත්ත ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඒ සඳහා නොයෙකුත් ක්‍රම තියෙනවා. ඇත්තටම අපිට ඒක Excel sheet එකකින් දත්ත ටික ගන්න පුළුවන්. ඉතින් මුලින්ම එහෙම ගන්නවා නම් මම අර විදිහට ගිහිල්ලා ඉම්පෝර්ට් ගිහිල්ලා මගේ Excel sheet එක මම මුලින්ම තෝරා ගන්න ඕනේ. මගේ දත්ත ටික ඇතුළත් වෙන. ඉතින් මේ විදිහට මම මගේ Excel sheet එක මුලින්ම තෝරා ගන්න යන්නේ. හරි, ඉතින් මම මේ විදිහට මේ Excel sheet එක මුලින්ම ඕපන් කරගන්නවා මගේ දත්ත ටික. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දත්ත ටික අපේ මෘදුකාංගයෙන් මේ විදිහට ඉම්පෝර්ට් කරගන්න software එකට. මුලින්ම අපිට ඇත්තට මේ ටික මේ විදිහට display කරලා පෙන්නනවා කොහොමද දත්ත ටික මොනවද දත්ත ටික සහ හිස ස්වභාවය පිළිබඳව. ඉතින් ඊට පස්සේ අපි ඇත්තට මෙහෙම දත්ත ටික ඉම්පෝර්ට් කරනකොට අපිට එක ඔප්ෂන් එකක් තෝරගන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති වම් අත පැත්තේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. import first row as variable names, ඊළඟට import all data as strings කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපේ දත්ත ගොනුවේ පළමු පේළිය අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දත්තවල නම් ටික, ඒ variables මොනවද කියන. ඉතින් අපි මේ ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න මේ විදිහට import first row as variable names. හරි, මේ විදිහට වෙන්න දත්ත ටික import වුණා. අපි edit එකට ගිහිල්ලා බලමු. අපි දත්ත ටික මේ තියෙන්නේ. අපි දත්ත ටික අපි import කරගත්ත. ඉතින් හරිම ලේසි. ඇත්තටම Excel sheet එක අපිට මේ විදිහට දත්ත ටික Stata software එකට මේ විදිහට import කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ දත්ත ටික භාවිත කරන්න පුළුවන් අපේ කටයුතු සඳහා. ඉතින් මේ අපිට පේනවා මේ විදිහේ මේ variables ටික සහ විස්තරය සහ දත්ත ටික. මේ විදිහ අපිට ක්ලෝස් කරන්න පුළුවන්. ඉස්සර කිව්ව වගේ ප්‍රශ්නයක් නැහැ. දත්ත ටික තියෙනවා. අපි එතනින් ඉරිදී ක්ලෝස් කරා. ඊට පස්සේ අපි යමු තවත් ක්‍රමයකට. දැන් මේ යදී import කරන එක අපිට තවත් ක්‍රමයක් අපි හදිසි අවස්ථාවල සමහර පුරුදුදල දින කොපි කරලා ඩේටා ටික ගන්න. ඉතින් මේ වගේ අපිට Excel sheet එකෙන් කොපි කරලා ඩේටා ටික අපිට PDF එකට අපිට paste කරලා දත්ත ටික import කරගන්න පුළුවන්. එතනදී අපි ආයෙත් අහන අර විදිහට අර option එකම පළවෙනි පේළියේ දත්ත වල නම් තියෙනවා කියලා අපි ඒක okay කරලා මේ විදිහට අපි දත්ත ටික ගන්නත් පුළුවන්. කොහොම ක්‍රමයෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඒක Tamanට හුරු විදිහට Tamanට අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ මම දත්ත ටික අයින් කරගන්නවා. ඇත්තට හැම වෙලෙම අපිට ඕන ඩේටා විදිහට drop කරගන්න පුළුවන් දකුණු අත පැත්තෙන් select කරලා. ඉතින් තවත් ක්‍රමයකට අපි යමු. ඇත්තටම Excel sheet නැත්නම් Excel format එක විතරක් මේ දත්ත තියෙන්නේ. අපිට start වල ඇත්තටම text format එක නැත්නම් වෙනත් format එකකින් තියෙන දත්ත උනත් භාවිත කරන්න පුළුවන්. මේ තවත් format එකක් තමයි ඒකේ එන ඩේටා. නැත්නම් ඔයාලට වෙන තවත් නොයෙකුත් ක්‍රම තියෙනවා ගන්න පුළුවන්. text format SPS නැත්නම් වෙනත් මෘදුකාංග වල පාවිච්චි කරලා සකස් කරපු දත්ත ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ DTA ෆෝමැට් එක විශේෂයෙන් ස්ටාර්ට් අවල අපිට මෙන්න මේ DTA ෆෝමැට් එකෙන් දත්ත තෝරත් කරගන්න පුළුවන්. හරි ලේසි. ෆයිල් අපි ගිහිල්ලා ෆයිල් එක තෝරගන්න විතරයි තියෙන්නේ. අපි ෆයිල් ඕපන් ගිහිල්ලා DTA ෆෝමැට් එකෙන් අපි දත්ත මේ විදිහට භාවිත කරගන්නත් පුළුවන්. ඉතින් ඒක අපි දත්ත අපි භාවිත කරන දත්ත ගොනුවේ ස්වරූපය Excel නැත්නම් DTA නම් අපිට මේ විදිහට ගන්න පුළුවන්.
ගොඩක් වෙලාවට නම් අපි ඉතින් Excel sheet වල තමයි දත්ත එකතු කරගන්නේ. ඒකෝර අපිට පහසුවෙන් දත්ත ටික අර විදිහට Excel sheet එකෙන් ගන්න පුළුවන්. නැත්නම් DTA format එකේ දත්ත ටික තියෙනවා නම් නැත්නම් වෙනත් කලින් සකස් කරපු DTA format එකේ දත්ත ටිකක් නම් මේ මුදුකාංගයෙන් වෙන්න පුළුවන්. මේ දැන් මුදුකාංගයක සකස් කරපුවා වුණත් අපිට මේ විදිහට import කරගන්න පුළුවන්. ඉතින් මම ආයෙත් ඒ ටික drop කරනවා. හරි, එහෙනම් අපි දැන් යමු ප්‍රතිපාදන ආදර්ශයක්, සරල ප්‍රතිපාදන ආදර්ශයක් රන් කරන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ගිහිල්ලා මේ Excel sheet එකේ තියෙන ඉතාම සරල data set එකක්, පොඩි data set එකක් මුලින්ම අපේ අද දවසේ session එකට මේ විදිහට data sheet එකට මම copy කරගන්නවා. සරල copy paste කරන්න ඇත්තට මොන විදිහට ගන්න පුළුවා. ඉතින් මේක තමයි අපේ data set එක. ඇත්තටම අපිට තියෙන xy කියන variable එකක්. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙතන මේ රතු පාටෙන් පේනවා මේ households කියන්නේ. මොකද ඒවා දත්ත නෙවෙයි, data නෙවෙයි, numerics නෙවෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ වගේ numerics නැති අවස්ථාවල අපිට රතු පාටෙන් පෙන්වනවා. ඉතින් අපි data වල වැරද්දක් තිබ්බත් ඒ විදිහට රතු පාටෙන් අපිට පෙන්වනවා. ඉතින් අපිට පේනවා අපේ දත්ත observation 8ක් තියෙනවා. ඉතින් අපි දැන් මුලින්ම මේකේ දත්තවල විස්තරය ගමු. අපි ඇතුළත් කරගත්ත. ඉතින් අපි describe කියන command එක දුන්නාම දත්තවල විස්තරයක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට sum කියන option එකෙන් දත්තවල මූලික සංඛ්‍යානමය විස්තරය ගන්නත් පුළුවන්. මධ්‍යනය, සමතප ගමනය, කුඩා වගේ ඉහළ අගේ වගේ තත්ත්ව සහ තත්ත්ව කොච්චරක් තියෙනවද අපිට ඒ විචාලයට තාලෝකින් විස්තරය අපිට මූලිකව මුලින්ම මේ විදිහට ගන්න පුළුවන්. ඒ වගේ අපිට දත්තවල සාරාංශය වෙන වෙන මොකක් ගන්න පුළුවන්. දැන් මේක නම් ඉතාම කුඩා දත්ත ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපිට විශාල දත්ත කුණුවක් හම්බුනහම ඒ දත් විචල්‍යයන් වල සාරාංශයන් වෙන වෙනම ගන්නත් පුළුවන් වුණා. අපිට මේ sum කියන කෝඩ් එක තමයි හැම වෙලෙම පාවිච්චි කරන්නේ. ඉතින් මේ sum කියලා අපිට අදාළ විචල්‍ය දුන්නාම අපිට අදාළ විචල්‍යයේ සාරාංශය පමණක් ඕනනම් ගන්නත් පුළුවන්. ඒ වගේම තෝරාගත් විචල්‍යයන් වල සාරාංශය පමණක් ගන්නත් පුළුවන් මේ විදිහට sum සහ ඒ අදාළ විචල්‍යයන්ට දුන්නාම. අපි නිකන් sum දුන්නොත් ඒකෙන් අපිට සමස්ත දත්ත සමූහයේම සාරාංශය ලැබෙනවා. ඉතින් දත්ත ගොඩක් තියෙන වෙලාවක මේක වැදගත් වෙනවා අපිට තෝරලා බෙදලා සාරාංශය ගන්න. ඉතින් ඊළඟට අපි යනවා දත්ත දෙකක් අතර සහ සම්බන්ධතාවයක් තියෙන තැන බලා ගන්නවා. අපිට පුළුවන් correlate කියන කෝඩ් එක භාවිත කරන්න. correlate කියන command එක correlate දැන් මෙතන xy විශාල දෙක නම් correlate xy දුන්නා අපිට ඒ දෙකේ සහ සම්බන්ධයක් තියෙනවද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඊළඟට මේ විදිහට අපිට පුළුවන් ප්‍රතිපාදන ආදර්ශය run කරන්න. ඉතින් හරිම සරලයි. අපිට තියෙන්නේ rig නැත්නම් regress කියනත් අපිට ඕනක් කියන්න පුළුවන්. නැත්නම් rig කියන එක කෙටි ක්‍රමය rig xy දැන් මෙතන විචල්‍යයන් දෙක දුන්නාම අපිට ඒකෙන් ප්‍රතිපාදන ආදර්ශයක් නැත්නම් ඇනෝව වගුවක් ලබා ගන්න පුළුවන්. මුලින්ම අපිට observation කීයක් තියෙනවද, ඊළඟට f වගේ, ඊළඟට සම්භාවිතාවයේ විශේෂභාවයේ, ඊළඟට r squared එක. ඉතින් මේවා ගැන වෙනම අපි කතා කරමු. ඊට පස්සේ ඒ වගේම ඒ අදාළ විචල්‍ය කොහොමද, කතරම් විශේෂිත මේ y කියන්නේ මෙතනදී ඇත්තටම සොයාක් විචල්‍ය, x කියන්නේ පරායක් විචල්‍ය. ඉතින් මේ y කියන සොයාක් විචල්‍ය, x කියන පරායක් විචල්‍ය කතරම් විස්තර කරනවද කියන එක අපිට මෙතනින් දැනගන්න පුළුවන්. ඉතින් මෙතනදී t අගයෙන් විශේෂභාවය, ඒ වගේම p අගයෙන් එහි සම්භාවිතාවයේ අනාදි කාරණා අපිට දැනගන්න පුළුවන්. ඉතින් මේ ගැන අපි වැඩි විස්තර ඇත්තටම අලුත් වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් මේ විදිහට අපිට සරලව පුළුවන් ඇත්තටම ස්ටාටා භාවිතයෙන් ප්‍රතිපාදන ආදර්ශයක් රන් කරගන්න. ඉතින් ඒ වගේම අවසානයේ අපේ කාර්ය නිම වුණාම අපි අපේ ලොග් එක ක්ලෝස් කරගන්න ඕනේ මතක ඇතිව අපි ඕපන් කරපු ලොග් එක. ඉතින් මේ විදිහට අපිට පුළුවන් ලොග් එක නැවතත් අපි ලොග් එක ඕපන් කරපු ස්ථානට ගිහිල්ලා ඊළඟ ඔප්ෂන් එකෙන් ක්ලෝස් කරගන්න. එතකොට මේ විදිහට අපි ලොග් එක ක්ලෝස් කරගන්න විධානය පෙන්වනවා. ඊට පස්සේ අපිට පුළුවන් ලොග් එක ක්ලෝස් කරගත්තට පස්සේ ඒක ට්‍රාන්ස්ලේට් කරගන්න. ඇත්තටම ට්‍රාන්ස්ලේට් කරන කල කියන්නේ අපිට පුළුවන් මේක ඊට පස්සේ පසු කාලීනව අපි අපේ අධ්‍යයනය වාර්තා කරද්දී ඒ දත් අපි කරපු විස්තරය අපිට වෙනම භාවිත කරගන්න පුළුවන් ආකාරයට වෙනත් මෝඩ් එකකින් ටෙක්ස්ට් මෝඩ් එකක් හෝ ලොග් මෝඩ් එකකින් සේව් කරගන්න පුළුවන්. ඉතින් මම session 1 කියලා session 1 text කියලා මේක ඩෙස්ක්ටොප් එකේ ට්‍රාන්ස්ලේට් කරගන්නවා මෙන්න මේ විදිහට. එතන එක අපිට මුලින්ම තෝරගන්න තියෙන අපේ SMC අපි කලින් ලොග් එක සේව් කරගත්ත ලොග් ෆයිල් එක ඊට පස්සේ අපි ආයෙත් සේව් කරගන්නවා අපි අලුත් නමේ. ඊට පස්සේ අපිත් දැන් ගන්න පුළුවන් ඇත්තටම ඩෙස්ක්ටොප් එකේ මේ විදිහට මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරන නිසා මගේ ට්‍රාන්ස්ලේට් කරගත්ත අවුට්පුට් එක මෙන්න මේ විදිහට. ඉතින් මේ ට්‍රාන්ස්ලේට් කරපු අවුට්පුට් එක ඇත්තටම ගොඩක් වැදගත්. අපිට මෙතනින් ප්‍රතිඵල සරණ කොපි කරලා අපිට ගන්න පුළුවන් අපේ විශ්ලේෂණ සඳහා. ඉතින් මේ විදිහට තමයි මූලිකව
ස්ටාර්ට ප්‍රොජෙක්ට් එකක් රන් කරන්නේ. ඉතින් අද දිනේ මම හිතනවා ඔයාලට මූලික කාරණා පිළිබඳව අවබෝධයක් මේ සමග ලැබුණා කියලා. අපි හැම දෙයක් ගැන මීට වඩා වැඩි විස්තර කතා කරමු ඊළඟ සෙෂන්ස් වල සහ න්‍යායාත්මක සෙෂන්ස් වල. මෙන්න මේ විදිහට තමයි අපේ පළවෙනි ස්ටාර්ටා ටියුටෝරියල් එක අවසන් වෙන්නේ. මම හිතනවා අද දවසේ ඔයාලට මේ මෘදුකාංගය ගැන මූලික හඳුන්වීමක් හම්බුණා කියලා. ඒ වගේම ඒ අතරමැද ප්‍රකාශ වුණා වගේ මෙහි න්‍යායාත්මක පැත්ත පිළිබඳව මම වෙනම වීඩියෝ එකක් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉක්මනට මම ඔයාලව හම්බ වෙනවා මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් රැඳිලා ඉන්න දිගටම මේ Economics for Life subscribe කරන්න, අපිත් එක්ක රැඳිලා ඉන්න. ජය වේවා.